ගරු ස්වාමීන් වහන්ස රටක පාලකයෙකු සිල්වත් භාවයට පැමිණෙනවා නම් ඒ රට බාහිර කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවද මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා රටක පාලකයෙක් ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා නම් සීලයේ තුලින් ශක්තිමත් වෙනවා නම් කුසලයේ තුල ශක්තිමත් වෙනවා නම් ඒ පාලකයාත් රටත් ජනතාවත් පරිසරයත් ඒ සියල්ලම සුරකින්නවා කියලා තේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් නෝනා අපේ සමාජයේ වර්තමාන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට කියන්න තියෙන්නේ නෝනා අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ කෙනෙක් වී වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ වීමයි කෙනෙක් මුං වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ මුංමයි ඒ නිසා අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ නමුත් අපිට වර්තමාන සමාජයේ අහන්න දකින්න ඔය ඇහෙන දේවල් දිහා බලපුවාම අපිට මේ වර්තමාන සමාජයේ දේශපාලනය කියන කාරණය තුල නිරතුරුව වපුරනවා පේන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි එන වපුරන්නේ ලෝභ ද්වේෂ මෝහයන් නන් නෝනා අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න මොකද්ද ලෝභ ද්වේෂ මෝහයන් ලෝභ ද්වේෂ මෝහයන් වපුරන සමාජය තුල අපි අලෝභ ආදේශ අමෝහයන් අස්වැන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඒක ලෝක ධර්මතාවය නමුත් කොතැනකවත් සමාජය තුල දේශපාලන ධාරාව තුල අපි අකමැති දේවල් සිද්ධ වෙනවා අපි ලෝභ ද්වේෂ මෝහයන් සිද්ධ වෙනවා ඒවා හරහා සමාජය අරාජිකභාවයට පත් වෙනවා කියන තැන ඉඳගෙන භික්ෂුවක් හැටියට මට නම් කියන්න බෑ කිසිම කෙනෙක් දේශපාලනය කරේ උකටලී වෙන්න කියන කාරණේ. ඒතකොට එවැනි කලකිරීම සකස් වෙලා ජනතාව දේශපාලනය කරේ උකටලී භාවයට පත් වුණොත් ඒ උකටලී භාවය තුල තව තවත් මේක අරාජික භාවයටයි පත් වෙනවා. මොකද ලෝකයේ ඇති වුණ දාපටන් සූත්‍රගත ධර්මයට අදාළව පාලකේ කියන දෙයක් කෙනෙක් පහළ වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව අර මිනිස්සයා හතර වෙනුව පහළ වෙන ඇල්හාල් පහළ වෙලා ඒ ඇල්හාල් බෙදා ගන්න ඒවා අයිති කර ගන්න ඒවා ගොඩ ගසා ගන්න ගිහිල්ලා මිනිස්සයා මිනිස්සයා අතර ගොඩාලක රණ්ඩු ඇති වුණා. මිනිසු ගහගත්තා මරාගත්තා ඉඩම් අනුන්ගේ ඉඩම් අල්ලන්න ගන්නවා මේ ලෝකේ හට ගැනීම සමගම තමයි මේ සිද්දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු එකට රැස් වෙලා කල්පනා කරනවා අපි දැන් ගහ මරා ගන්නවා රණ්ඩු වෙනවා තරහ වෙනවා අපේ දේපල සොරකම් කරනවා අපි මේකට මොකද්ද කරන්නේ කියලා. එතකොට මේකට මොකද්ද කරන්නේ කියන කාරණේදී ඒගොල්ලෝ කතා වෙනවා අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා. එතකොට පාලකයාට තිබිය යුතු සුදුසුකම් මොකද්ද කියලා කාරණේදී මොකද්ද ඒගොල්ලන් සුදුසුකම් හැටියට දකින්නේ අනිත් හැමෝටම වඩා ශරීර ශක්තියෙන් ශක්තිමත් කෙනා පාලකයා හැටියට පත් කරගන්න. හොඳ ශරීර ශක්තියක් තියෙන අනිත් අය දමණය කරගන්න පුළුවන් කෙනා අන්න පාලකයා හැටියට පත් කරගන්න. ඔතන තමයි මේ ලෝකේ පාලකයා කියන තැන දේශපාලඥයා කියන තැන ආරම්භ වෙනවා. ඒ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හටගත්ත දාපටම්ම පාලකයා කියන කෙනෙක් ලෝකේ පත් කරලා තියෙනවා. නමුත් එදා පාලකයා කියන කෙනා පත් කරගත්තේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න වැඩි කරගන්න නෙමෙයි. නමුත් වර්තමාන සමාජයන්නේ බලනකොට නෝනා පාලකේ ප්‍රශ්න විසඳ ගැනීම උදෙසා පත් කරගත්තා ඒ වානිසා ප්‍රශ්න තව වැඩිවීමක් තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ. තේන්න. ඒ නිසා සමාජයේ නිවැරදි වෙන්න නම් රටක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනා ජනතාව හැදෙන්න වෙනවා. ජනතාව හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පාලකයා හැදෙන්න වෙනවා. පාලකයා හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පූජ්‍ය පක්ෂය හැදෙන්න වෙනවා. මේ ධර්මතාවය. ඒතර මේ ඉහළම පූජ්‍ය පක්ෂය කියන තැන දුර්වල වුණොත් පාලකයා අනිවාර්යම දුර්වලයි. පාලකයා දුර්වල වුණොත් අනිවාර්යම ජනතාව දුර්වලයි. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් අනුව තමයි මේ ධර්මතාවය ගලාගෙන යන්නේ. නමුත් දේශපාලනය කියන කාරණේ කතා කරද්දී භික්ෂුවක් හැටියට මට නම් දේශපාලනය කියද්දිම මට සිහිපත් වෙන්නේ අනිත්‍යය කියන කාරණේ. ඊට වඩා දෙයක් දේශපාලනය තුල නැහැ. දැන් අපේ ජීවිත කාලයේ පුංචි කාලයේ ඉඳ ඈතට හිතියමුකොලොත් අපිට මේ රටේ හිටිය දේශපාලන නායකයින් බලන්න ඩඩ්ලි සේනායක මහත්තයා, ඩී.එස්. සේනායක මහත්තයා, බණ්ඩාරනායක මහත්මයා, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, ඩී.බී. ජයතුංග මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, ජේ.ආර්. මහත්මයා මේ සෑම කෙනෙක්ම සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් තියෙනවද? ඊට වඩා දෙයක් නැහැ. නමුත් මේ අයගේ කාලයේ සමාජය තුළ දේශපාලනය කරපු මැතිවරු, ඇමතිවරු මේ කවුරු ගැන හිටියත්, ඒ පාලනය ගැන හිටියත් ඒ සෑම දෙයක් තුළම අපි දකිද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් කොච්චර මේ සියලු දේ අනිත්‍ය වෙද්දී නෝනා මේ අනිත්‍ය ධර්මතාවයක් නිසා මේ දේශපාලනේ නාමයෙන් මේ අවුරුදු 50 ගාන තුළ කොයිසම් මිනිස්සු අකුසල් කන්දරාවක් සිද්ධ කරගන්නේ නැද්ද නේ ඊට වඩා දෙයක් අපිට ලැබිලා නැහැ තේන්න අපිට ලැබිලා නැහැ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක් යමෙක්ව පාලනය කරන්න යනවා නම් එතන තියෙන මෝහයයි කියන තමන්ගේ ඇස තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ද මේ ඇහෙන් මං හිතුවොත් ඔබව විතරක් මට පෙනේවා කියලා මට පුළුවන් ද ඔබව විතරක් බලන්න මේ කණින් මට මේ ශබ්දයේ විතරක් ඇසේවා කිව්වොත් මට ඒ ශබ්දයේ විතරක් අහන්න පුළුවන්ද මේ මනසින් මට මේ වගේ සිතුවිලි විතරක් සිතේවා කිව්වොත් ඒ සිතුවිලි විතරක් හිතන්න පුළුවන්ද
එහෙනම් නෝනා මගේ ඇස මට පාලනය කරගන්න බැරි නම් මගේ කන මට පාලනය කරගන්න බැරි නම් නෝනා මගේ මනස මට පාලනය කරගන්න බැරි නම් අපි සමාජයක් ලෝකයක් රටක් පාලනය කරන්න යනවා කියන කාරණේ මොහේට අදාළ ධර්මතාවයක්මයි එහෙනම් ඒ ධර්මතාවයන් තුල කවදාක්වත් අපිට සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවා කියන කාරණේ ධර්මයට එකඟ නැහැ තේරෙනවද ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුල මේ උතුම් සද්ධර්මයේ ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. තේන්නාද? බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මොකද වරක් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ මගධ රාජ්‍ය විශාල කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරැල්ල ඇති වෙලා දැන් ජනතාව දැඩි විදිහට පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වුණාට පස්සේ හමුදාව අරිනවා රටේ ඉන්න හොඳම හමුදාව අරිනවා මේ කැරැල්ල මැඩන්. නමුත් කැරල්ල මැඩ පවත්වන්නේ නැහැ. තව තව බිම්බිසාර රජුරවන්ට චෝදනා එනවා. අපිව මංකොල්ල කනවා, අපිව මරනවා කියලා එනවා. ඒතර බිම්බිසාර රජුරෝ මහ ඇමති අඬ ගහලා අහනවා, "ඇයි මොකද තාම මේ යුද්ධ විසඳෙන්නේ නැත්තේ කියලා." ඒ වෙලාවේ මහ ඇමති කියනවා, "රජතුමනි, රටේ ඉන්න හොඳම හමුදාව ශක්තිමත්ම හමුදාව නායකයෝ ඇරියා. නමුත් මේ හැම නායකයෙක්ම ඒ මගධ රාජ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා දීලා පැවිදි කරනවා." එන දැන් යුද්ධ කරන්න අපේ හැරපු ලොකුම සම්පතිය ටික අපේ ස්වාමීන් වහන්සේලා ළඟට අරගෙන යුද්ධයේ ආදීනව කියලා යුද්ධ කරන්න එපා මේක මෙහෙම දරු දෙයක් කියලා බණ කියලා අරගොල්ලෝ ඔක්කොම පැවිදි වෙලා. ඒ කියන්නේ දැන් ඔක්කොම ශක්තිමත් දක්ෂ හමුදාලෙන් දාන්න පැවිදි වෙලා. දැන් බිම්බිසාර රජුරෝ ඕක අහපු ගමන් බිම්බිසාර රජුම ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ආයන්නේ. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, "භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බලවත් වරදක් කළා කියලා. මේසා දරුණු යුද්ධයක් තියෙනවා, මංකොල්ල කනවා. මේ පිරිස් මම මේක මැඩපවත්වන්න හමුදාව ඇරියාම ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ ඒ හමුදාව පැවිදි කරගෙන දැන් ඒ මිනිස්සුන් දැඩි විදිහට පීඩා." ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳවලා අහනවා, "මේ කාරණේ ඇත්තද කියලා බලන්න කියලා." ආනන්ද ස්වාමීන් වහන්සේ බල්ලා කියනවා, "ඇත්ත, මේක ඇත්තයි කියලා." ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ මේ චෝදනාව සලකලා බලලා එහි සාධාරණත්වය දැකලා ජනතාවට වෙන්නා වූ පීඩනයන් දැකලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. කිසිම හමුදා නිලධාරියෙක් නීතියානුකූලව හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව පැවිදි කරන්න බැහැ කියලා. අපි පැවිදි වෙන්න යන වෙලාවෙත් අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා, උපසම්පදාව ලබන වෙලාවේ සීමා මාලකයේ ඇතුළතදී අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා. නීතියානුකූලව හමුදාවෙන් අපි ඉවත් වෙලා නැත්නම් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපිව පැවිදි කරන නායක ස්වාමීන් වහන්සේට ඒක ඇවැත් වෙනවා. ඒතකොට බිම්බිසාර රජතුමා නිසා එදා බුදුරජාන් වහන්සේ එවැනි විනය කාරණයක් අපිට පනවන්නේ මොකද? සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ නිසා සමාජයේ අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පාලකෙක් තෝරා ගන්නවා කියන කාරණේදී නිරතුරුවම සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වූ පාලකෙක් තෝරා ගන්න. පක්ෂයේ කුමක් හෝ වේවා නිරතුරුවම සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයෙක් ඕනේ පත් කර ගන්න. මොකද සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයා තමයි සමාජයට සැබෑ සුරක්ෂිතභාවයක් ආරක්ෂාවක් දෙන්න පුළුවන් සමාජ ආරක්ෂකයෙක් බවට ඒ පාලකයා පත් වෙනවා. මොකද එයා තුල තෙරුවන් කෙරෙහි සද්ධාව තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන නිසා ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල තියෙන කෙනා නිරේතුරුවම සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා යා පෙනී හිටිනවා වගේම එයා අන්‍ය ආගම් අන්‍ය ජාතිකයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය දයාව යා තුල තියෙන කෙනෙක්. තේරෙනවද? තමන්ගේ බුදුදහම යා පෝෂණය කරනවා වගේම අන්‍ය ආගමික අන්‍ය ජාතික අයගේ තියෙන ආගමික විශ්වාසයනුත් ඒවත් පෝෂණය කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒක තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාකවත් බුදුදහම පෝෂණය කරනවා කියන තැන ඉඳන් අනිත් ආගම් වලට පාර ගහන යන කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කෙරෙහි තියනා වූ සෑම අයිතිවාසිකම්කම පිළිගන්නා වූ කෙනෙක් බවට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනා පත් වෙනවා. ඒතකොට දෙකේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්. කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනා කවදාකවත් වැරද්දට යොමු වෙන්නේ නැහැ. එයා දන්නවා වැරද්දට යොමු වුණොත් වැරද්දට අදාළව නරක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. එතන තුන්වෙනි වයා තුල පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල එයා මේ ජීවිතේ කවදාක්වත් වැරදි කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා වැරදි කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියන කෙනෙක්. එතකොට ඊළඟට එයා අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය තුල ඉන්නවා. ඒ නිසා එයා දන්නවා මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන් නිසාම මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සංසාරේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තිනවා කියන තැන ඉඳන් සෑම ජාතිකයෙක්ම සෑම ආගමිකයෙකුට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කියන ගෞරවයෙන් සලකන කෙනෙක්.
දැන් ධර්මාශෝක රජතුමා මුළු රටේ ජනතාවටම සැලසුවේ තමන්ගේ දරුවෙක් කියන තැනින්ද සෑම රටවැසියෙක්ම මගේ දරුවෙක් කියන තැන තමයි එයා සැලකුවේ ඇයි එහෙම සැලකුවේ සම්මාදිට්ඨිය ශක්තිමත් භාවය නිසා සම්මාදිට්ඨියෙන් පෝෂණය වුණ තැනදී එයා සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම දකින්නේ තමන්ගේ දරුවෙක් කියන තැනින්ද ඒ වගේම දානේ සීලේ ආනිසංශ පිළිබඳ එයාට විශ්වාසය තියෙනවා එයා දන් දෙමින් සිල් රකිමින් මුළු සමාජයෙටම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා එයා ජනතාවගේ මෙලව දියුණුව විතරක් නෙමෙයි බලන්නේ එයා ජනතාවගේ පරලව දියුණුව බලන කෙනෙක් බවට ඒතර බලන්න මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ නායකයෙක් කියන්නේ නෝනා මේ සමාජයට මේ ජනතාවට ඉන්න සැබෑම සමාජ ආරක්ෂකයෙක් බවටයි පත් වෙන්නේ ඒ නිසා දේශපාලනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවයේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය රැකෙන ආකාරයෙන් අපේ කටයුතු සිද්ධ කරගන්න